දෙක ශ්‍රේණිය ගණිතය 24 වෙනි පාඩම. බෙන්චෝ මතකද අපේ ගුරුතුමි අද අපිව ක්‍රීඩා පිටනියට එක්කන් යනවා කිව්වා. මම නම් හරි මාසාවෙන් ඉන්නේ අද පාඩම මොකක්ද කියලා බලන්න. යමුද අපි පන්තියට? ආදරණීය දුවේ පුතේ දැන් අපි හැමෝම පේලියට යමු ක්‍රීඩා පිටියට. කසුන් ඔයාට පේනවද මම පිටනියේ කෝටුවක් තියලා තියෙනවා. ඔයා ඒ කෝටුව ළඟට දුවලා ගිහිල්ලා ආපහු මම ගාවට දුවලා එන්න ඕන. එතකොට සිංගිති කසුන් දුවන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් තාලයට අත්පුඩි ගහලා කසුන් මෙතනට දුවගෙන එද්දී අත්පුඩි කීයක් ගහලාද කියලා ගණන් කරන්න ඕන. හරි. අපි පටන් ගමු. මම 1 2 3 කිව්වම දුවන්න ඕන. 1 2 3 1 2 3 4 5 6 7 හොඳයි. එහෙනම් කසුන් මෙතනට දුවලා එනකොට සිංගිති අත්පුඩි කීයක් ගැහුවද? හරිම හොඳයි. අත්පුඩි 7යි. අපි ඒක මේ විදිහට ලියමු. අත්පුඩි 7යි. දැන් මම මේ කෝටුව තව ටිකක් ඈතින් තියනවා. දැන් මම කලින් කිව්ව විදිහටම කසුන්ට කියනවා අර කෝටුව ළඟට දුවලා මෙතනට දුවගෙන එන්න කියලා. දැන් පැංචා කලින් සිංගිති ගැහුවා වගේම ඒ තාලයටම අත්පුඩි ගහන්න ඕන. මම ගණන් කරනවා. ඔන්න 1 2 3 1 2 3 4 5 6 7 8 9 10 11 12 හොඳයි. දුවලා පුතාලා මට කියන්න දැන් කසුන්ට දෙවෙනි පාර දුවනකොට අත්පුඩි කීයක් ගැහුවද? හරිම හොඳයි. අත්පුඩි 12යි. ඒකත් මම මේ විදිහට ලිව්වා. දැන් මට මේ දෙක දිහා බලලා කියන්න අත්පුඩි ගණන වැඩි මොකේද? හරියටම හරි. මෙතන අත්පුඩි 12යි. දැන් මට කියන්න පැංචට අත්පුඩි වැඩි වෙන්න හේතුව මොකක්ද? හරිම හොඳයි. දෙවෙනි පාර කසුන් දුවපු දුර වැඩි. කාටද කියන්න පුළුවන් අත්පුඩි ගණන වැඩි එකෙන් අපිට හිතෙන දේ? හරි, කියන්න බලන්න සිඟිති. අත්පුඩි ගණන වැඩි නම් දුවන්න ගියපු වෙලාව වැඩි. ආ, බොහොම හොඳයි. අත්පුඩි ගණන වැඩි නම් දුවන්න ගියපු වෙලාව වැඩි. අත්පුඩි ගණන අඩු නම් දුවන්න ගියපු වෙලාව අඩුයි. එහෙනම් දුර වැඩි වෙනකොට ගතවන කාලය වැඩි වෙනවා. දැන් අපි පන්තියට යමු. මලිති එන්න ඉස්සරහට. දැන් මම මලිතිගේ අතට ඉරට්ටක් දෙනවා. මේ ඉරට්ටට මෙතනින් මම මල් 10ක් දෙනවා. මේ මල් 10 මලිති ඉරටුවට අමුණන්න ඕන. එතකොට සිංගිති එකේ ඉඳන් ගණන් කරන්න පටන් ගන්නත් ඕන කලින් වගේම අත්පුඩි ගසමින්. ඔන්න මම ගණන් කරනවා. 1 2 3 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 හොඳයි. මලිති මල් 10 අමුණලා ඉවර වෙනකොට සිංගිති අත්පුඩි 15ක් ගැහුවා. ඔන්න එහෙනම් මම ඒක ලියනවා මලිති අත්පුඩි 15යි. මම කියපු විදිහටම මේ මල් 10 පැංචි අමුණන්න ඕන. සිංගිති අත්පුඩි ගහන්න ඕන. ඔන්න එහෙනම් පටන් ගන්න. 1 2 3 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 හරි. පැංචි මල් 10 අමුණලා ඉවර වෙනකොට සිංගිති අත්පුඩි 13ක් ගැහුවා. මම ඒක ලියනවා පැංචි අත්පුඩි 13යි. එහෙනම් මට කියන්න මල් අමුණන්න කාටද වැඩිම වෙලාවක් ගියේ? හරිම හොඳයි. සිංගිතට. ඒ ඇයි කියන්න? මල් අමුණලා ඉවර වෙනකොට සිංගිති අත්පුඩි 15ක් ගහලා. ඒ කියන්නේ ගත වෙච්ච කාලය වැඩි. එහෙනම් අඩුම කාලයක් ගියේ කාටද? ඔව්, පැංචිට. හොඳයි. එහෙනම් දුවලා පුතාලට
වැඩියෙන්ම කාලය ගත වෙන හැටි හා අඩුවෙන්ම කාලය ගත වෙන හැටි ගැන අවබෝධයක් එන්න ඇති. ඉස්සරහට කරන ගණිතයේ පාඩම්වලට මේ දැනුම ඕන වෙනවා. එහෙනම් තවත් රසබර ගණිත පාඩමකින් නැවත හමු වෙනතුරු මම සමුගන්නවා. සුබ දවසක්.